දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැ අද ලියන්නේ 447 වැනි ටෙලිවැකිය. මේක හරි පුදුම රටක්. තුවක්කු පිස්තෝල ඉබේ පත්තු වෙනවා. අපරාධකාරයෙකු සිරමැදිරෙන් එළියට අරන් ආයුධ පෙන්වන්න ගියාම හෑන්ඩ් කෆ් එක පිටින්ම ඒක හෑන්ඩ් ග්‍රෙනේඩ් ගහන්න හදනවා. එතකොට පොලිසිය මේ අවම බලය පාවිච්චි කරලා මැරෙන්නම වෙඩි තියනවා. හොඳේ ඊළඟට අපරාධකාරයෙක් මේ එළියට අරගෙන එද්දි තව පාතාල සෙට් එකක් ඇවිල්ලා නේද? පොලිසිය ආරක්ෂාවට ඉඳද්දිම මිනිහට වෙඩි තියනවා මැරෙන්නම හරිද මාධ්‍යත් සමහර වෙලාවට ඔල්වර සඳෙනවා පාතාල කෙරුමා පාතාලයෙන්ම වෙඩිකා නැසි කියලා හැබැයි ලැජ්ජාවට කාරණාව පොලිස් ආරක්ෂාව යටතේ ඉඳද්දි තමයි අර තව පාතාල සෙට් එකක් ඇවිල්ලා මේ පාතාල මෑන්ට වෙඩි තියලා යන්නේ නේද ආ එතකොට පොලිසිය පිස්තෝල පත්තු වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ ඇත්තටම සමහර අපරාධකාරීන් එක්ක මේ පොලිසිය සමහරුන්ටත් ඉතින් මහ විශාල සම්බන්ධකම් තියෙනවා කියලා ආයේ ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ නේද? ඔය ඕන තරම් පොලිස් ලොක්කොම කියන්නේ නේද? අහවල්ලුත් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙනවා කියලා පොලිසිය උන්දලට ආ ඔය ඉඳලා හිටලා මේ සමහර පොලිස් උන්දලව ඉතින් ඒ සඳහා අත්අඩංගුවටත් අරන් තියෙනවනේ නේද? හැබැයි ඉතින් කවදාවත් ඔය පාතාල මේ කුඩු කෙරුම එහෙම අත්අඩංගුවට ගත්තට මුල කපලා දාන්න පුළුවන් වුණාද? ඈ නෑනේ නේද? දැන් ඔය යුක්තියනුත් දේශ දුන්නෙහි ටිරානලසුන්නෙහි නේද අතු රැහැගෙන ගියාට තාම මුදුන් මුල තියා කේශ මූලයකටවත් අත තියලා නැහැ හරිය පේනතෙක් මානෙක හැම මුල් වලට අත තියලා නැහැ හරි අපි යුක්තිය පැත්තක තියමුකෝ මේ යුක්තියත් එක්ක ඇමති ටිරාන් කීප වතාවක්ම කිව්වා මම පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා හරි දේ වෙනුවෙන් කියලා හිතමුකෝ හොඳේ වැරදි දේ වෙනුවෙන් පෙනී හිටින්න බෑනේ උන්නහැට ඕනෙම සිද්ධියක් හරිද වැරදිද කියලා තීන්දුව තීරණ ගන්නට අයිතිය තියෙන්නේ ගරු අධික එහෙම නැතුව මේ මැති ඇමත්තලට නෙමෙයි පොලිස් ලොක්කන්ටත් නෙමෙයි යම් කිසි සිද්ධියක් හරිද වැරදිද කියලා තීන්දුව කරන බලය තියෙන්නේ ගරු අධිකරණයට පොලිසියේ ඉහළ ලොක්කන් දෙන ඔය සමහර අන වැරදි නම් ඒක ක්‍රියාත්මක කරන්නේ නැතිව ඉන්න පහළ නිලධාරින්ට යුක්තිමය අයිතියක් තියෙනවා ඒක ඔය කොයි කවුරු කවුරුත් මතක තියාගත්තොත් හොඳා. හොඳේ ඇමති ටිරාන් කිව්වට මම පොලිසිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා කූඩුවට නගින්ට වෙච්ච දවසට ඇමති ඇවිල්ලා ගරු අධිකරණයට කියන්නේ නෑ මමයි ඒක කරන්න කිව්වේ මට ඕන විදිහටයි ඒක වෙන්නේ මමයි වෙඩි තියන්න කිව්වේ කියලා. හොඳේ ඒ කිව්වයි කියලා මොකද මේ ගරු අධිකරණයේ මේ අනේ එන්න ඇමතිතුමෝ ඔබතුමාද කිව්වේ එහෙනම් අපි මේක එහෙම බේරගමු කියලා අතාරින්නේ නෑනේ අල්ලලා කූඩු කරලා දානවා. හොඳේ ඒ නිසා පොලිස් ලොක්කන් වගේ පොලිස් පොඩ්ඩනුත් එකක් මතක තියාගන්න ඕනේ යුක්තිය ඉටු කිරීමේ අවසන් බලය තියෙන්නේ ඔහෙලට නෙවෙයි යුක්තිය ඉටු කිරීමේ අවසන් බලය තියෙන්නේ ගරු අධිකරණයට කියලා. හොඳේ එහෙම නැතුව ඔහෙලට නෙවෙයි කියන එක නැවත වතාවක් මතක් කරනවා. හරිය ඔහෙල අත පිස්තෝල තිබ්බ පළියට ඒව ඔලුවට තියලා වෙඩි තියන්ටයි යුනිෆෝම් නැතුව පාරේ ඉඳලා යන එන වාහනවලට අත දාන්ටයි හිතුවද මේක දේශබන්දුගේ හරි ටිරාන් අලස්ගේ හරි පොලිස් රාජ්‍යයක් කියලා. හොඳේ ඔව් මුල්ල එහෙම මේ බයක් හදන්න හදනවා කියලත් නිකන් අපිට පේන්න තියෙනවා ඡන්දේ ළඟයිනේ නේද අපිට ඕනේ නම් නිකන් ඔළුවට නැත්තම් බඩට හරි වෙඩි තියන්න පුළුවන් කියලා ඈ රටේ ජනතාව බය කරන්ට ඔහෙලට බෑ දැන්. හොඳේ නාරම්මල උපපොලිස් පරීක්ෂකගේ පිස්තෝලය හොඳ වෙලාවට මහපාරේ ගිය අහිංසකයෙකුගේ ඔළුවට පත්තුනේ. හොඳේ පේනවනේ ආ ඇහෙනවනේ මිනිහගේ ම්ලේච්ච මේ එස්අයිගේ කතාව අහලා බලන්නකෝ. මම මැරෙන්නද නේද කොහමද මේ පිස්තෝලේ මිනිහගේ සාක්කුවේ තියෙද්දි නිකන් හරි ඉබේට පත්තු වුණා නන් නේද? එහෙනම් මිනිහට හොඳටම පිස්තෝල පත්තු වෙන එකේ සැප දැනේ විහරිය. ගෙදරදි දරුවෙකුගේ හරි බිරිඳකගේ හරි ඔළුව ළඟ පත්තු වුණා නම් නේද? ඈ මේ පිස්තෝල T56 වගේ ආයුධ මේ පොල් ගාන හිරමන වගේ නෙවෙයිනේ. හොඳ පුහුණුවක් දීලානේ මේවා මේ උන්දලගේ අතට දීලා ඇත්තේ නේද? ඈ ඉබේ පත්තු වෙන්න නෙමෙයිනේ. ආ
එහෙමනම් ඉබේ පත්තු වෙනවා නම් මේ උන්දලට අහි පුහුණුවක් දෙන්න හොඳේ. මලගෙදර ගිහිල්ලා රුපියල් ලක්ෂ 10ක් දුන්නා දේශබන්දු නේද? එළියට ඇවිල්ලා වොයිස් කට් එකකුත් දුන්නා. ආ මේ අපරාධයට ලක්ුණු පවුලට සාධාරණයක් ඉෂ්ට කරා කියලා තමයි බැලූ බැල්මට පේන්න තියෙන්නේ. හොඳේ බෙදලා බලා ගන්නවලා රුපියල් ලක්ෂ 10ේ වටිනාකම. මේ රුපියල් ලක්ෂ 10ත් අපේ මහජන මුදල්. මියගිය අහිංසකයාගේ වයස අවුරුදු 40යි. තව අවුරුදු 15ක් ජීවත් වුණා කියලා හිතමු. ලක්ෂ 10 බෙදන්න අවුරුදු 15න් අවුරුද්දටම රුපියල් 66600යි. රුපියල් 66600 බෙදන්න දිනක ගාන බලන්ට දින 365න් දවසකට රුපියල් 182යි. ඔළුවට වෙඩි තියලා මරපු මේ අහිංසකයාගේ දවසේ වටිනාකම රුපියල් 182යිද? මේ දරු තුන්දෙනාත් එක්ක මේ බිරිඳ දිනකට රුපියල් 182කින් ජීවත් වෙන්නේ මොකෝ කැරට් කාලද? ඈ එදා වගේම තනිවම සෝත්සාහෙන් ජීවිත 3-4 ජීවත් කරන්ට මහත් උත්සාහයෙන් වැඩ කළ මිනිස්සෙකුව නිකරුණේ වෙඩි තියලා මරලා දිනක වටිනාකම රුපියල් 182කට තක්සේරු කළා. මහලුකෝට රුපියල් ලක්ෂ 10ක් දීලා එළියට ඇවිල්ලා ඔහෙලා වොයිස් කටු දෙන්නේ යුනිෆෝම් ඇඳලාද කියලා හන්ට වෙනවා. හොඳේ. ඔව් එහෙමනම් හොඳටම මහන්සි වෙලා වැඩ කරලා සල්ලි හොයන මිනිහෙකුගේ ජීවිතයේ දිනක වටිනාකමත් රුපියල් 182යි නම් අපිට කියන්න තියෙන්නේ දේශබන්දු තෙන්නකෝන් ඔහෙත් ටිරාන් අලස් ඔහෙත් 7-5ක්වත්. ඔව් 7-5ක්වත් දිනකට වටින්නේ නැහැ කියලයි. ඔව් 7-5ක්වත් ඔහෙලව මේ රටට වටින්නේ නැති බව එහෙමනම් අපිට මතක් කරන්ට වෙනවා. ටෙලිවේකේ අවසන් කරන්නේ පිස්තෝල ලොක් කරලා තියාගන්න හැටි ආයේ මුල ඉඳලා මේ උන්නැහෙලට උගන්නන්නට කියලයි.